බෞද්ධ ධාතුන් වහන්සේ කියලා කියන්නේ සිංකඩ ගලපුර වැඩ සිටින ලෝකයේම සිටින බෞද්ධයන්ගේ ජනාධාරයට පත් වෙලා තිබෙන බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳුව හඳුන්වන ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ සිත් සතන් සුවපත් කරන්න පුළුවන් ලෝකයා වෙනුවෙන් අපමහ බුදුරජාණන් වහන්සේගෙන් අපට ඉතුරු කර තිබෙන ධාතුන් වහන්සේ නමක් දන්ත ධාතුන් වහන්සේ කියන නමත් එක්කම අපට තවත් වැදගත් දෙයක් තමයි චිරාගත සම්ප්‍රදානුකූලව ලංකාවේදී සිදු කරන දලදා පෙරහැර කියන එකයි World Trend Studying අද අපි ඔබත් එක්ක කතා කරන්නේ දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරන මහනුවර ඇස්සල දලදා පෙරහැරේ සිදු වන හාස්කම් මුතුරින් ඔබ නොදන්න අපූර්ව හාස්කමක් පිළිබඳව ජන කතාවක් කිය. අපි මේ කතාව සිද්ධ වෙන්නේ 1823 1823 කියලා කියන්නේ අපේ රට මුළු මොනින්ම ඉංග්‍රීසීන්ගේ පාලනයට ලක්වලා තිබුණු කාලයක්. මේ කාලය වෙනකොට මුළු රටම අකල් නියගයකට මුහුණ දුන්නා. නියගය නිසාවෙන් සියලුම වගාබිම් අස්වද්ද ගන්න බැරි විදියට වැස්සක් නැති වුණා. වැස්ස නැති නිසාවෙන් ජීවත් වුණ මිනිස්සුන්ට අවශ්‍ය කරන පානීය ජලයවත් සුවා ගන්නට බැරි වුණා. මේ කාලේ වෙනකොට ලංකාවේ පාලකයා විදියට කටයුතු කරේ ආණ්ඩුකාර සර් එඩ්වර්ඩ් බාන්ස්. පවතින තත්ත්වයෙන් රට බේරගන්න ඕන දේවල් ගැන තමන්ගේ කළමනාකරණ ඥානය අනුව ඔහු විවිධ දේවල් ක්‍රියාත්මක කරනවා. මේ කිසිම දෙයකින් අපට අවශ්‍ය කරන අකල් නියඟය විලිහිලා ගිහිල්ලා මහා වර්ෂාවක් ලබා ගන්න පුළුවන් වන්නේ නැහැ. මේ නිසාම රටේ පාලකයාට කතා කරන්න ඕන කියලා සියලුම ඉඳපු වැදගත් උගත් මිනිස්සු තීරණය කරනවා. අවසානයේ මුළු රටේම පාලකයා වෙනුවෙන් ඉඳපු ආණ්ඩුකාරවරයාගෙන් රටේ මිනිස්සු මෙන්න මෙහෙම ඉල්ලීමක් කරනවා. ඒ තමයි උතුම් වූ දලදා වහන්සේ වැඩ සිටින කරඬුව පෙරහරකින් වඩම්මලා ප්‍රදර්ශනය කරන්න. එතකොට අපට මේ නොලබෙන වර්ෂාව ලැබෙයි කියලා. මේ අදහස ඉදිරිපත් කරපු ගමම්ම ආණ්ඩුකාර එඩ්වර්ඩ් බාන්ස් මේකට ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඔහු මේක ඒ තරම් විශ්වාස කරේත් නැහැ. හැබැයි ඒ වුණාට තමන්ට කරන්න දෙයක් නැති තැන අවසානයේදී මේ ඉල්ලීමට ආණ්ඩුකාරවරයා එකඟවනවා. ඊට අනුව මහා සංඝරත්නයත් උඩරට ප්‍රධානීන්ගේ මග පෙන්වීම යටතේ මහමළුවේ අලංකාර මණ්ඩප තුනක් ඉදිකරනවා. ඒ සියලුම චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලවයි. චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තර දීලා පූජනීයත්වයෙන් යුතුව ඉහළ මහා පෙරහැරක් පවත්වන තමයි සියලු කටයුතු සංවිධානය කරන්නේ. මේ සියලු කටයුතු සංවිධානය කරලා ඊට පස්සේ මහා ජනතාව වෙනුවෙන් ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනවා. දළදා වහන්සේ ප්‍රදර්ශනය ආරම්භ වුණු සනින්ම මහා පොළොව ඉරිතලලා එක ගහකවත් දළුවක් හොයාගන්න බැරි තරමටම වේලිලා තිබුණු පොළොවට දළදා ප්‍රදර්ශනයේ පැවැත්වීමත් සමග මේ ක්‍රියාවලියේ ආරම්භයත් එක්කම සියලුම රටවැසියන් මවිත කරමින් ගංගා ඇලදුල පිරී ඉතිරි යන මහා වර්ෂාවක් ඇදහැරුණා. මේක මහා ප්‍රාතිහාර්යක් විදියට එදා ලංකාව පාලනය කරපු සුදු ජාතිකයන් පමණක් නෙවෙයි අපේ ලංකාවේ ඒ වෙනකොට මුල් බැහැ ගන්න උත්සාහ කරපු බටහිර මතවාද විශ්වාස කරපු රටවැසියන්ටත් අදහ ගන්න බැරි කරුණා බවට පත් වුණා. එතෙන් ඉඳලා දරදා වහන්සේ වැඩමවන අවස්ථාවලටත් පෙරහැර කරඬුව වැඩමවන අවස්ථාවලටත් දරදා වහන්සේගේ ප්‍රදර්ශනය කරන අවස්ථාවලටත් විශේෂ සිදුවීම් ගැන විවිධ ජනකතා බොහෝමයක්ම ඉතිහාසය තුළ අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඒ වගේ අපූර්ව කතාවක් තියෙනවා ක්‍රිස්තු වර්ෂ 367 අවුරුද්දේ සිද්ධ වුණ අනුරාධපුර රජ කරේ පළමිනි උපතිස්ස රජතුමගේ කාලය තමයි මේ ප්‍රාතිහාර්ය සිද්ධ වුණේ. රජතුමාගේ ප්‍රධානත්වයෙන් විනද වගේම මහත් උත්සවශ්‍රීයෙන් දළදා පෙරහැර පැවතුණා. මේ පළතුරු වෙලාව අතරතුරේදී මහා වර්ෂාවක් ඇදහැළුණා. මහවංශය කියන ආකාරයට පොළොන්නරුව රාජධානියේ පාලනය කරපු පළවෙනි පරාක්‍රමබා රජතුමාගේ කාලයේදී ශ්‍රී දළදා පෙරහැරේ සිදු වුණ අවස්ථාවකදී පෙරහැරේ ගමන් කරපු මාර්ගය හැර ඉතුරු සීලම ප්‍රදේශවල වර්ෂාව ඇදහැරිලා ඇලදොල ගංගා පිරී ඉතිරි ගියා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ අනුව බලනකොට ඉතිහාසයේ පුරාම ශ්‍රී දළදා පෙරහර හා බැඳුන එකිනෙකට සම්බන්ධ වෙන ජනප්‍රවාද වගේම
ඓතිහාසික කරුණුත් එක්ක බලනකොට ශ්‍රී දළදා වහන්සේ වැඩමුණාට පස්සේ කලට වැසි ලැබිලා නියන් දුර වෙලා රටේ ශස්ත්‍රීයකත්වයේ සෞභාග්‍ය ලබා ගන්නට පුළුවන් වෙලා තිබෙනවා. කිත්සිරි මෙම රජ දවස දෙවන පරාක්‍රම බව රජ කාලයේදී අපි මේ කතා කරන ශ්‍රී දළදා වහන්සේ හා බැඳුන තව ප්‍රාතිහාර්ය ජනක කතාපුවත් බොහෝමයක් සිදු වෙලා තිබෙනවා. ප්‍රාතිහාර්ය ජනක කතාපුවක් සිදු වෙලා තිබෙනවා. දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාවකදී දළදා වහන්සේ ඉහළට පැන නැගලා ශ්‍රේත වර්ණ බුදුරස් මාලාවකින් ප්‍රාතිහාර්ය පෑපු බවත් මේ එක අවස්ථාවක් සඳහන් වෙනවා. මේ ඓතිහාසික කරුණු ගැන අපූර්වට දළදා පූජාවලියේ දාඨ වංශයේ සඳහන් වෙලා තිබෙනවා. දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාවකදී කෙනෙක්ට හිතන්නවත් බැරි තරමට ප්‍රාතිහාර්යක් වෙලා තිබෙන්නේ ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගාව පුරාම නැවුම් මල් සුවඳක් විදුවාලීමයි. අදට උනත් දළදා මාලිගාවකට යන්න කෙනෙක්ට හේවිසි මණ්ඩපයේ ඉදිරිපිට හිටගෙන ඉන්නකොට වචනෙන් විස්තර කරන්න බැරි සැනසෙලි දායක සුවයක් තමන්ගේ සිතට ගතට දැනෙනවා. ඒ තුලින් හමායන සිසිල් සුළඟ ශරීරයේ සුවදායක බවක් ගෙන දෙනවා. ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාවයෙන් පිහිටෙන් මෙහෙම දැනෙනවා කියලා තමයි අදටත් අපේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. කිත්සිරි මෙවන් රජතුමාගේ කාලයේදී ආරම්භ කරපු ඓතිහාසික සිංකඩගලපුර ඇසර පෙරහැරට ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මීට අවුරුදු 1672කට කතර කලින් දළදා පෙරහැරේවත් ඇසල පෙරහැර මංගල්‍ය මුලින්ම වතාවට ආරම්භ වුණේ කිත්සිරි මෙවන් රජ දවසේදී ක්‍රිස්තු පූර්ව 310 දී. වාර්ෂිකව දළදා වහන්සේ ධම්මචක්කගේ සිට අභයගිරිය දක්වා මහා පෙරහැරින් වඩම්මලා දින 90ක් තිස්සේ මහජනතාවට ප්‍රදර්ශනය කරා කියලා තමයි අපේ ඉතිහාසයේ දැක්වෙන්නේ. කහවණු ලක්ෂ 9ක් වැය කළ පැවැත්ව මේ පෙරහැර මංගල්‍ය නොකඩවා පවත්වන්න කියලා කිත්සිරි මෙවන් රජතුමා රාජ නියෝගයක් ලබා දීලා තිබෙනවා. මේ රාජ නියෝගය එයින් පසුව එන හැම රජ කෙනෙකුටම වළංගු වෙනවා. මෙම සිංකඩගල පෙරහැර එදා සංඝයා වහන්සේ අධිකාරම් වරු දිසාවේ වරු රටේ රාර්ලා ඇතුළු සිංහල නිලධාරීන්ගේ විවිධ තරාතිරමේ නිලධාරීන්ද එකතු වෙලා නිර්මාණය කරා. පස්සේ කාලකදී මේකට ඉංග්‍රීසි නිලධාරීන් එකතු වුණා. පැරණි රාජ සමයේ පෙරහැර මංගලයේ සංවිධානය වුණේ රජුගේ මූලිකත්වයේ සහ අනුග්‍රහය යටතේ. වර්තමානයේ පවත්වන ආකාරයට ඇසල මහා පෙරහැර, ඒ කියන්නේ මහනුවර ඇසල පෙරහැර ආරම්භ වන්නේ සියම් දේශයෙන් වැඩම කළපු උපාලි තෙරුන් වහන්සේගේ සහ වැලිවිට අසරණ සරණ සරණං කර සංඝරාජ හිමියන්ගේ ඉල්ලීමකට අනුවයි. ඒ ක්‍රිස්තු වර්ෂ 1753 දී කීර්තිසිහ රාජසිංහ රත්තුමාගේ දවස ඉඳලා එතෙන් ඉඳලා ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර පෙරටු කොටගෙන නාත, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවුමා දේවාල පෙරහැරද ගමන් කිරීම සිරිතක් විදියටම ක්‍රියාත්මක වුණා. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය පෞරාණික චාරිත්‍රවිදි ඉස්මතු කරන පෙරහැර මංගල්‍යයක්. මේ පෙරහැර මංගල්‍ය නරඹන්න වාර්ෂිකව දෙස් විදෙස් ජනතාව රැස් වෙන්නේ මේකේ තියෙන පෞරාණික බව, චිරාගත සම්ප්‍රදානිකූල බව වගේම එදා සිට අද දක්වාම මේ ආකාරයෙන් පැවැත්වෙන ලෝකයේ එකම පෙරහැර මංගල්‍ය මේක වන නිසාවෙන් තමයි බොහෝ විදෙස් ජනතාවගේ පවා මේකෙහි ලොකු ප්‍රසාදයක් තියෙන්නේ. වර්තමානයේ ක්‍රියාත්මක වන දළදා පෙරහැර, දළදා චාරිත්‍රවිදි සියල්ලම වගේ කුරුණෑගල හතරවන පරාක්‍රම බාරතුමාගේ කාලේ ලියවුණ දාඨා ධාතු චර්මිත කියන දළදා සිරිතෙහි එන විවස්ථානුකූලව සැකසලා තිබෙනවා. ශ්‍රී දළදා පෙරහැරට සහභාගී වන සීලම දෙනා මාස දෙකකට පෙර ආතුව පේවීම සිද්ධ වෙන්න ඕන. පුලුටු ආහාර ගන්නේ නැතිව කිලිටි කිලිවලට යන්නේ නැතුව ඥාතියෙකුගේ උනත් මරණයක් සිදු වුණොත් එහෙම ඒකට සහභාගී වෙන්නේ නැතුව පිරිසිදු වී පුද්ගල වශයෙන් පෙරහැරට සහභාගී වෙන්න ඕන. භෞතිකීමේ වශයෙන් ගත්තොත් එහෙම දින 10කට කලින් දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව සෝදා පවිත්‍ර කළා. කුඩි සේසත් දාලා අලංකාර කරන එකත් අබිරිසුදු දේවල් ඉවත් කළා වර්ණවත් කරන එකත් ශ්‍රී දළදා පෙරහැරේ ගමන් කරන මාර්ගයද. මේ විදිහටම කහදියර ඉසල පිරිසිදු කරන එකත් ඊට පසුව කොඩි සේසත් විදුලි බුබුලු යොදාගෙන අලංකාර කිරීමත් කරනවා. අතීතයේ ඉඳලා අද දක්වාම
ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් දෛනිකව තුන්වරු පූජාවක් තියෙනවා. සතිපතා බදාදා දිනයන් වල නානුමර මංගල්‍යයත් මාසිකව පුරපසලස්සක පූජාවත් දුරුතු පොහේ මිල් කරගෙන පැවැත්වෙන අලුත් සහල මංගල්‍යයක් එදා සිට අද දක්වාම නොකඩවා පැවැත්වෙනවා. ඒ වගේමයි බක් මාසයේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් මංගල්‍යට ඇසල මංගල්‍යයේ ඉල් පොහේ මුදුන් කොටගෙනත් අලුත් මංගල්‍ය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ අදටත් පුද පූජා පැවැත්වෙනවා. කිත්සිරි මහ රජු දවස වියස්සා ගත කරපු ආකාරයටම ලියවිලා තියෙන දළදා සිරිත ග්‍රන්ථයට අනුව අදටත් දළදා පෙරහැර පැවැත්වෙනවා. එම රජ දවසින් පස්සේ රට පාලනය කරපු හැම රජ කෙනෙක්ම ඒ අවුරින්ම පෙරහැර පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. මීට අවුරුදු 1700 කට විතර කලින් ශ්‍රී දළදා පෙරහැර 1828 අවුරුද්දේ 1828 අවුරුද්ද වෙනකම්ම වීදි සංචාරය කරනට ඒ අවුරුද්දෙන් පස්සේ පෙරහැරට සමගාමීව තිබූ දන්ත ධාතුන් වහන්සේ වැඩමවීම නම් සිදුවලා තිබෙන්නේ නැහැ. ඒකට හේතුව විදියට කියලා තිබුණේ ආරක්ෂාව කියලා. එතෙන් පටන් සිදුවලා තියෙන්නේ සදාතුක ධාතුන් වහන්සේලා අඩංගු කරඬුව පෙරහැරේ අලංකාර විදියට වැඩම කරවීම පවායි. ඒ වුණාට පෙර පරිදිම සීලම චාරිත්‍ර වාරිත්‍ර මේ කරඬුවටද ඉටු කිරීමක් සිදු කරනවා. ශ්‍රී ජලදා මාලිගාවේ අදටද භාවිතා කරන්නේ පෙරහැර කරඬුව වශයෙන් කීර්තිසි රාජසිංහ රජතුමා 1753 දී පූජා කරපු කරඬුවයි. එම කරඬුව අලංකාර විදියට සරසලා තියෙන්නේ කීර්තිසි රාජසිංහ රජතුමාගේ අගබිසවගේ මාල පළඳනාවෙන්. දළදා සිරිතේ එන ආකාරයට මේ බැඳුණු චාරිත්‍ර වාරිත්‍රත් එක්ක චාරිත්‍ර විදි 38ක් පමණ විවස්සාගත කළ තියෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා වගේම අතිශය පූජනීයත්ව අන්දමට ලෝකේ පුරාම බැතිමතුන් මහත් භක්තියෙන් වන්දනාමා කරන ස්ථානයක් විදියට මහනුවර දළදා මාලිගාව අදටත් අපි හඳුන්වනවා. දළදා මාලිගාවේ රන් කරඬුවට වැඩමේ ඉන්න කරඬුවට කරන බුදුසත්කාර අපි කරනු ලබන්නේ දන්ත ධාතුන් වහන්සේට නොව බුදුරජාණන් වහන්සේටම කියලා තමයි අපි හැමෝම අපේ හිතින් ප්‍රාර්ථනා කරන්නේ. මේ වැඩ තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ යටි වම් දළදාවයි. ඉතිහාසයේ පුරාවටම දළදා විහාරය කියන්නේ නැතිව දළදා මාලිගාව කියලා හඳුන්වලා තියෙන්නේ දළදා වහන්සේත් රාජ නිවාසයත් අතර පැවති සම්බන්ධතාව නිසා කියලා තමයි ඉතිහාසඥයන් කියන්නේ. කොහොම වුණත් දළදා වහන්සේ කියලා කියන්නේ අපේ රටට තියෙන ලොකු සම්පතක්. ඒ වගේමයි දළදා පෙරහැර කියලා කියන්නේත් හාස්කම් වලින් සපුරන අවස්ථාවක්. මේ වගේ වැදගත් දේවල්, අරුත් දේවල් හැමදාම දැනගන්න කැමති නම් දැන්ම අපේ channel එක subscribe කරන්න.